ස්වාමීන් වහන්ස යම් කිසි වෛද්‍යමය හේතුවක් නිසා දරුවෙකු හෝ සතෙකු ගබ්සා කිරීම සඳහා යම් කිසි වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම්? මෙහෙමයි, ඉතින් වෛද්‍ය හේතුවක් නිසා සතෙක් හෝ මිනිසෙක් හෝ ගබ්සා කරනවා කියන ප්‍රාණඝාත අකුසලයක්. එච්චර වෙන දෙයක් නෙමෙයි. පශු වෛද්‍ය වෘත්තියේදී නේ මහත්මෙක් දැන් මම දැන් ওই මට මතකයි මං ගමක ඉන්නකොට මට ඇහුණා අර වෑන් එකකින් ඇනවුස් කරගෙන යනවා මේ අහවල් තැනට ඔබලා ගෙදර ඉන්න බල්ලන්ගේ ගෑනු සත්තු අරන් එන්න කියලා. මොකටද අර ඒගොල්ලන්ග මේ වඳභාවයටපත් කරන්න. ඉතින් ඕනහා ඒ කරන මොහොතේ මේක සත්ව හිංසාවට අදාළ අකුසලයක්. ඒක කරන්නේ යහපත් චේතනාවෙන් හරි. තේන්න අප්‍රමාණ මේ ජලබීතිකා රෝගය හැදිලා පිස්සු බල්ලෝ කාලා අප්‍රමාණ මිනිස්සු මැරෙනවා. මේවාට බෙහෙත් කරන්න රජයට කෝටි ගාණක් මාසෙකට වියදම් වෙනවා. ඉතින් මේවා නිසා තමයි මේ කරන්නේ. ඒක හරි, ඒක මේ සමාජමය වශයෙන් බලද්දි කිසිම වැරද්දක් නැහැ. නමුත් ධර්මානුකූලව නොනා ඒ පශු වෛද්‍ය මහත්තයාර බල්ලන්ගේ ගෑනු සතෙකුට වඳ සැත්කමක් කරන මොහොතක් පාසා නොනා ඊට අදාළ අකුසල සංස්කාර රැස් කරගන්න. මොකද ඒ සතාට දරු හුරතල් බලන්න තියෙන අවස්ථාව නැති කරන්නේ. තේන්න බැල්ලියක් ගන්නකෝ ඒ බැලලි මනෝනා පැටවු දැම්මට පස්සේ ඒ පැටවුට කිරි පොවලා ඒ පැටවු ආරක්ෂා කරගන්න කොච්චරනම් ජීවිත පරිත්‍යාගයෙන් වෙහෙසක් ගන්නවද කියලා බලන්න. බැල්ලියක් පැටවු ටික දැම්මට පස්සේ ඒ පැටවුට කිරි පොවලා ඒ පැටවුගේ ආරක්ෂා උදෙසා මාස 6ක් විතර කාලයක් කොච්චරනම් වෙහෙසක් ගන්නවද කියලා බලන්න. බාහිර කෙනෙකුට ළඟට එන්න දෙන්නේ නැහැ. අපිට හාමුදුරුවෝ කියලා බලන්නේ නැහැ. පැටවු ළඟට ගියොත් එයා හපනවා. එතකොට බලන්න එයා තුන කොච්චර දරු සෙනෙහයක් මාතෘත්වයක් තියනවද කියලා නේ. එතකොට අපි මේ මාතෘත්වයනේ මේ අහිමි කරන්නේ එයාට. ඒ මාතෘත්වයේ එයාට ලබන්න තියෙන සතුට තමයි අපි මේ අහිමි කරන්නේ. එතකොට ඒ සතුට අහිමි කරන්නේ අපි මේ සමාජයේ උදෙසා බවක්ද? නමුත් සමාජයේ උදෙසා යහපතක් වුණත් නොනා අතනර සතාට අර දේ අහිමි කිරීම තුළ එයාට ඊට අදාළ කුසල් රැස් වෙනවා. නමුත් මෙතනින් මොකද වෙන්නේ? සමාජයට අපි යහපතක් කරනවා. සමාජයට යහපතක් වෙනවා. සමාජයට යහපතක් උදෙසා සතාව වඳභාවයට පත් වෙනවා. එතකොට ඕවා විපාක දෙනකොට මොකද වෙන්නේ? සමාජයට යහපතක් කිරීම උදෙසා එයා ඊළඟ ජීවිතයේ මේ ලස්සන මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් මිනිසෙක් වුණත් මුළු ජීවිත කාලෙම දරුවෝ නැතිවීමේ දුකට එයාට පත් වෙනවා. දැන් මේ සමාජයට යහපතක් කළානේ මෙතනින්. ඒ යහපත් දෙයට අදාළව යහපත් චිත්තයට අදාළව යම් ඊළඟ ජීවිතේ මිනිසෙක් වෙන්න පුළුවන්. මිනිසෙක් වෙලා එයා හොඳට අධ්‍යාපනය ලැබලා නැවත දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දොස්තර මහත්තයෙක් වුණත් එයාට මුළු ජීවිත කාලෙම දරුවන් නොමැතිවීමේ දුකෙන් පෙළෙන්න වෙනවා. දැන් එහෙමයි ඉන්නේ. කෝටි ගණන් සල්ලි තිබ්බා නමුත් දරුවෙක් නැති දුකෙන් පීඩාව වෙනවා. ඇයි? ගිය ජීවිතේ අර වගේ සංස්කාර කළා දරුවන් ඔබ ගබ්සා කිරීමට. නමුත් ඒ වගේම පින්කම සීලයක් අනිත් සිල්පද රැක්කා. ඒ සීලයටයි දානයටයි අදාළව ලස්සන ජීවිතයක් ලැබුණත් අර සත්තුන්ට හිංසා කිරීමේ නැත්තම් වඳභාවයට පත්වීමේ සංස්කාරයන්ට අදාළව මෙතන දරුවන් නැතිවීමේ පීඩාව එනවා. ඒ නිසා හොඳ දෙයට හොඳ විපාක එනවා. ඒ වගේම නරක දෙයට ඒ හොඳ තුලින් එයාට විපාකේ මතුවෙනවා. තේන. ඒ නිසා කොතනවත් සමාජයේ යහපත් කිරීම උදෙසා වූ අපි සත්තුන්ට හිංසාවක් කරනවා නම් සත්ව ඝාතනයක් කරනවා නම් ඒක බලවත් අකුසලයක්. දැන් ඔය කුරුළුණාව කියලා ඔය එක එක හරක් පුරාව කියලා ලක්ෂ ගණන් මරන්නේ ඕනවා සම්පූර්ණම ප්‍රාණඝාත අකුසලයක්. ඒ අකුසල් නිසා අනාගතයේදී මිනිස්සු දසදහස් ගණන් එක කොටේ මැරිලා යනවා. යුද්ධ ඇවිල්ලා භූමිකම්පා ඇවිල්ලා ඔය දැන් සමූහ වශයෙන් සත්ව ඝාතන සිද්ධ වෙනකොට ඒ සමූහ වශයෙන් සත්ව ඝාතන විපාක දෙන්නේ සමූහ වශයෙන් මනුස්ස ඝාතනවලින් අනාගතයේදී. දැන් වර්තමානයේ අප්‍රමාණ සමූහ සත්ව ඝාතන සිද්ධ වෙනවා. ඩෙංගු මදුරුවා මෙනුව සත්ව ඝාතනය. මොකද ඒ ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා පෙර ජීවිතේ අමනුෂ්‍යෙක් වෙලා ඉන්න පුළුවන්. ඩෙංගු මදුරුවා හෝ වේවා කෘෂිකර්මයට බලපාන සතෙක් වේවා කෘමියෙක් වේවා මනෝනා දසදහස් ගණන් අපි මරලා දානකොට බෙහෙත් ගහලා ඊට අදාළව සංස්කාරයන් විපාක දෙන්නේ දසදහස් ගණන් එක රොත්තේ මිනිස්සු අනාගතේ මැරෙනවා. පාරිසරික හේතුන් නිසා, යුදමේ හේතුන් නිසා, වස විස නිසා, රසායනික හේතුන් නිසා. ඔය කියන්නේ නම් රසායනාගාරවලින් විස පිටි වෙලා දහස් ගණන් සමහර ඔය ඉන්දියාවෙන් පහුගිය කාලවල මැරෙන. ඉතින් එවැනි වෙලාව මේ සමූහ වශයෙන් මැරෙනවා. මේ ඒකයි කියන්නේ අපිට මේක නෝන හදලා ඉවර කරන්න බෑ. අපි ලෝකෙ හදන්න ගියොත් අනිවාර්යෙන්ම අපි විනාශයට යනවා. අවසානේ හැදුනේ ලෝකෙකුත් නැහැ, අපිත් විනාශ වෙලා. ඒ නිසා ලෝකයේ මේ විනාශය දැකලා අපි මේකෙන් ගැලවිලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. තේන්න මේක හදන්න බෑ. බල්ලන්ට වන්දසත්කම් කළා කියලා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ බල්ලෙක් ඇති වෙන්නේ හේතුඵල ධර්මය නිසා. මනුස්සයා මනුස්ස ධර්මයට නොගැලපෙන තිරිසන් සතාට අදාළ දේ කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? බල්ලන්ගේ ජනගහනය වැඩි වෙනවා. හේතුඵල ධර්මයක් උනේ. දැන් අපි පුංචි කාලේ මෙච්චර බල්ලු හිටියේ නැහැ. ඒක හේතුඵල ධර්ම. එතකොට දැන් මේ බල්ලන්ට බෙහෙත් කරලා ඉන්ජෙක්ෂන් ගහනවා නෙමෙයි මේ හේතුවයි නතර කරන්නේ. දැන් අපි හේතුව නවත්තන්නේ නැහැ. අපි හදන්නේ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලා නැති අකුසලයක් තව කරගන්න. අවිද්‍යාවෙන් පත්වෙන මිනිස්සයා එක ප්‍රශ්නයක් විසඳ ගන්න තව ප්‍රශ්න 10ක් ඔළුවට දාගෙන. අපි බලන්න ඕනේ ඇයි මෙච්චර බල්ලෝ ජනගහනයක් වැඩි වෙන්නේ? වැඩි වෙන්න හේතුවක් තියෙනවා.
මොකද්ද හේතුව මනුස්සයා මනුස්සයාට අදාළ ධර්මයන්ගෙන් බැහැර වෙලා තිරිසන් සත්වයන්ට අදාළ ධර්මයන් තුළ ජීවත්. තිරිසන් සත්වයාට අදාළ ධර්මයන් තුළ ජීවත් වෙද්දී බල්ලන්ගේ ජනගහනය වැඩි වෙනකොට නෝනා බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලා කරන්නේ. මනුස්සයා මනුස්ස ධර්මවලින් පරිපූර්ණ වෙනවා. මනුස්සයා මනුස්ස ධර්මවලින් පරිපූර්ණ වෙන්නේ නැතුනොත් තව තවත් තිරිසන් සත්ව ගහන වැඩි වෙයි. වැඩි වෙද්දී අපි තිරිසන් සත්තුන්ට හිංසා කරන්න යන මොහොතක් පාසා අන්න එතනින් ආයිමත් අපි අකුසලයට දාන. එතකොට බණේ තිරිසන් සතෙක් උනේ කවුද? පෙර මිනිස්සෙක්ගේ වැරදි නිසා. පෙර මිනිස්සෙක් වැරදි කරලා මනුස්ස ධර්මයට අදාළ නොවන දේ කරලා තිරිසන් සතෙක් වෙනවා. තිරිසන් සතෙක් උනාට පස්සේ මනුස්ස ධර්මයන් ආරක්ෂා කරන දොස්තර මහත්තයා තිරිසන් සතාට බෙහෙත් ගහන්න ගිහලා යා තිරිසන් සතෙක් බවට අන්න බලන්න. එහෙම තමයි මායා ලෝකේ ගොඩනගලා තියෙන්නේ. අයහපත කරන මිනිස්සයා අයහපත කරන්නේ පෙර අකුසලයේ නිසා. එතකොට ඒ අයහපත කරන මිනිස්සයා කරන දේට ගැටිලා අර හොඳ මිනිස්සයාත් අයහපත කරන තැනටම වැටෙනවා. මෙහෙම ගිහිල්ලා තමයි ලෝකේ මුර්ග සංඥාව කියන තැනට වැටෙන්නේ. අවසානයේ සියල්ලම අයහපත තුනට වැටිලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයේ කියන්නේ හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකයේ සිදුවෙන දේවල් දැකලා අපි ධර්මානුකූලව අපි හැදිලා මේකෙන් ගැලවෙන්න ඉන් මෙහා නෝනා ඔතන අපිට කරන්න දෙයක් නැහැ.